COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිට වූ තවත් මරණ 33ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඉන් COVID මරණ 5ක් ඊයේ දින සිදුව ඇති අතර ඉතිරි COVID මරණ 28 මැයි මාස 17 වනදා සිට මැයි මාස 23 වනදා දක්වා වූ කාලය තුල සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මෙරටින් වාර්තා වූ වයස්ගතම COVID මරණයේද ඊයේ දින වාර්තා වූ අතර එලෙස මියගොස් ඇත්තේ ගිනිමෙල්ලගහ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 104ක කාන්තාවක්. ඊයේ දින වාර්තා වූ COVID මරණ 33 අතරින් පුද්ගලින් 11 දෙනෙකු නිවසේදී මියගොස් ඇති බවද රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. නිවසේදී මිය යන බොහෝ රෝගීන් PCR පරීක්ෂණය කරපුවාම තමයි දන්නේ ඒ අයට COVID රෝගය වැළඳිලා තියෙනවා කියලා. ඊට ප්‍රථම ආශ්‍රිතයෙක් හෝ වෙනත් අයෙක් පිළිබඳව තොරතුරු පවුලේ අය දැනුවත් සිටිනවාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් සෞඛ්‍ය අංශවලට ඒ තොරතුරු අවසානයේ ලැබෙන්නේ මේ රෝගීන් මිය ගියාට පස්සේ. ඉතින් ඒ නිසාම තමයි මෙවැනි සංඛ්‍යාවක් මේ ආකාරයට දකින්න ලැබෙන. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 1243ක් ලෙසයි. COVID වෛරසය ආසාදනය වූ නව රෝගීන් 2971 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වූ අතර ඉන් එක් ආසාදිතයෙක් වූ විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්. සෙසු රෝගීන් අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 605ක්. කොළඹ නගර සීමා බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 106 දෙනෙකු වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ 32කින් COVID රෝගීන් 499 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ගම්පහෙන් 395ක්, කළුතරින් 472ක්, ගාලෙන් 168ක්, මාතරින් 96ක්, හම්බන්තොටින් 60ක්, රත්නපුරෙන් 223ක්, කෑගල්ලෙන් 56ක්, මොනරාගලින් 30ක්, බදුලෙන් 85ක්, නුවරළියෙන් 92ක්, මහනුවරින් 85 දෙනෙකු වාර්තා වී ඇති අතර මාතලෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 88ක්, මඩකලපුවෙන් 20ක්, අම්පාරෙන් 27ක්, ත්‍රිකුණවලෙන් 55ක්, අනුරාධපුරෙන් 37ක්, පොළොන්නරුවෙන් 24ක්, කුරුණෑගලින් 171 දෙනෙකුට වාර්තා වී තිබෙනවා. පුත්තලමෙන් 25ක්, වවුනියාවෙන් 12ක්, මන්නාරමෙන් 10ක්, මුලිතිව් දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 22 දෙනෙකු වාර්තා වී ඇති අතර කිලිනොච්චීන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 30ක්. යාපනය දිස්ත්‍රික්කයෙන්ද ඊයේ දින කොවිඩ් රෝගීන් 82 දෙනෙකු වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ. COVID-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් ගණනාවක් හමුවීම හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇති තලවකැලේ තේ පරීක්ෂණ ආයතනයෙන් සහ හුදකලා කර ඇති තලවකැලේ සෙන්කූම් සපතුයායෙන් COVID වෛරසය ආසාදනය වූ නව රෝගීන් 29 දෙනෙකු ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණවලින් වාර්තා වී තිබෙනවා. අමගමු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන වටවල වැලිඔය ග්‍රාම සේවා වසම සහ නෝටන් බ්‍රිජ් පොලිස් වසමට අයත් ලොනෙක් ලක්ෂපාන මිල්ලගහමුල ලක්ෂපාන මොරහේන ගම යන ග්‍රාම සේවා වසම් අද දින සිට හුදකලා කර තිබෙනවා. එසේම ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන ආගරපතන ඩයගම සන්තිරිගම ග්‍රාම සේවා වසමේ තේ කර්මාන්ත ශාලාවට යාපදව පිහිටි සන්තිරිමලේ කොටස සහ ඩයගම රජයේ සත්වගොවිපොළ අද දින සිට හුදකලා කිරීමටයි සෞඛ්‍යාංශ කටයුතු කර ඇත්තේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.